ශ්‍රී ලංකාවෙන් පලාගිය විවිධ පුද්ගලයින් විවිධ අපරාධකරුවන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් තවදුරටත් ශ්‍රී ලංකා පොලිසිය සංවිධානාත්මක අපරාධ කොට්ටාශය ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව මගින් සිදු කරනු ලබන විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ සිදු කිරීමෙන් අනතුරුව විදේශ රටවලට පලා ගිය පුද්ගලයින් 129ක් සඳහා රතු නිවේදන ලබාගෙන තිබෙනවා. ඒ වගේම 87ක් සඳහා නිල් නිවේදන ලබාගෙන තිබෙනවා. මෙම නියෝග ලබාගත් නිවේදන වලට අදාළව ක්‍රියාත්මක කිරීම පිළිබඳව කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීමට නීති හා සාමය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් ශාඛාව මගින් මේ දිනවල කටයුතු කරමින් පවතිනවා. විශේෂයෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මගින් එවැගේම ශ්‍රී ලංකාව විසින් වෙනත් රාජ්‍යයන් සමග සැකකරුවන් හුමාරු කර ගැනීම, අපරාධකරුවන් හුමාරු කර ගැනීම, එවැගේම අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් ඇති කරගෙන ඇති ගිවිසුම් හරහා මෙම කරුණු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ රටෙන් විවිධ අපරාධ සිදු කර පලාගිය සංවිධානාත්මක අපරාධකරුවන් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ එක්සත් අරාබි එමිරාජයේ ඩුබායි සහ ඒ ආශ්‍රිතව. ඒ නිසා විශේෂයෙන්ම අපගේ අරමුණ වෙන්නේ මෙවැනි පුද්ගලයින් ඩුබායි නගරයේ ආශ්‍රිතව සිටින පුද්ගලයින් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඒ නිසා ඊට අදාළ සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ඊට අමතරව යුරෝපය, ඕස්ට්‍රේලියාව එවැගේම එක්සත් රාජධානිය ඇතුළු රටවල්වලත් ඉන්දියාවේ තවත් පුද්ගලින් පිරිසක් සැඟවී සිටිනවා. ඔවුනුත් පසුගිය කාලේ සිදු බොහෝ අපරාධවලට සම්බන්ධ පුද්ගලින් එවැගේම බොහෝ අපරාධ සිදු කළ සහ අනුබල දුන් පුද්ගලින් මේ පුද්ගලින් ගෙන්වා ගැනීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති ඉන්ටර්පෝල් ශ්‍රී ලංකා ශාඛාව මගින් මේ කටයුතු සම්බන්ධීකරණය කරනු ලබනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.